2022 වසර සඳහා ඡන්ද හිමි නාමලේඛනය ප්‍රතිශෝධනය කිරීමේ කටයුතු මේවන විට අවසන්ව තිබෙනවා. මෙවර එම කටයුතු සිදු කෙරුණේ අන්තර්ජාල තාක්ෂණය යොදාගෙනයි. මෙවැනි පසුබිමක් මතයි ඡන්ද හිමි නාමලේඛනයේ ප්‍රතිශෝධන කටයුතු පිළිබඳව සාකච්ඡා කිරීමට මැතිවරණ කොමිසම විසින් පිළිගත් දේශපාලන පක්ෂ ලේකම්වරුන් කැඳවා තිබුණි. රජයේ දන්නවද රජයට විරුද්ධව ජනතාව පෙළගැහිලා ඉන්නේ ඡන්ද තියන ආණ්ඩුව බයයි කොමිසම කිව්වා ඒගොල්ලන්ට සැප්තැම්බර් මාසේ 10 වෙනිදෙන් පස්සේ බල එනවා කියලා ඡන්ද තියන නිසා මම හිතන්නේ ඒක අදාසක් තියෙනවා ආණ්ඩුව ඊට කලින් තිබ්බේ නැත්නම් සැප්තැම්බර් මාස 10 වෙනිදෙන් පස්සේ පළාත් මල් මැතිවරණ තියන ප්‍රධාන පක්ෂ දෙක මේ පාවිච්චි ජනතාවක් විශාල වශයෙන් තරුණ පරපුරක් අපි දෙක තුනින් ඉන්න නිසා අපි හිතනවා සැලකිත පෙරලියක් කරන්න පුළුවන් කියලා පහුගිය රජයේ කාලේ මැතිවරණ නීතියට ගෙනාපු යම් යම් සංශෝධන නිසා ඒ වගේම පහුගිය මැතිවරණයේ වෙලාවේ ඇති කරපු සංශෝධන නිසා පළාත් පාලන මැතිවරණය පළාත් පාලන ක්‍රමය ඉතාමත් අවිධිමත් බව අද රටේ ජනතාවට පැහැදිලිව පේන